දැන් ඊයේ පෙරේදා දැක්කා අපි ජනාධිපතිතුමා ගිහිල්ලා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අර එතුමා යනකොට කජු වගේක් දුන්නා. ඒ කජු බල්ලෙකුටවත් කන්න බෑයි කියලා කියනවා. දැන් මේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මේ කජු ලබා දෙන්න ටෙන්ඩරේ ඩුබායි වල කෙනෙකුට දීලා දෙන්නේ කවුද? මේකේ පිටිපස්සේ ඉන්නේ චරිතරත්නත් මහත්තයාගේ මල්ලි. එයා තමයි මේකේ CEO සුරේන් රත්නත්. එතකොට එක පැත්තකින් ජනාධිපතිවරයාට මේ රටේ ජනාධිපතිවරයා ගමන් ගන්න වෙලාවේදී එහෙම දෙනවා නම් එක පැත්තකින් මේ රටේ අහිංසක මිනිස්සු මේ බඩු මිලට විරුද්ධව මේ රටේ මේ දරිද්‍රතාවයට විරුද්ධව මහමා පාරට බැහැලා මේ උද්ඝෝෂණයක් කරන වෙලාවට වස කිරිපැකට් දෙනවා නම් අද ඒකෙත් සම්පූර්ණම තොරතුරු එළියට අවිලා තියෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ කවුද මේ වාහන නිකුත් කළේ? ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මිල්කෝ ආයතනයට ගිහිල්ලා, මොකද රාජ්‍ය ආයතනයක් හැටියට ඒකේ ඒ කිරි පැකට් වල සම්පූර්ණයෙන්ම තියෙනවා එක්ස්පයරි ඩේට් එක. එක්ස්පයරි ඩේට් එක තව ඉස්සරහට තියෙන්නේ. එහෙම තියෙද්දි මේ කිරි පැකට් කොහොමද නරක් වුණේ? එහෙම මිනිස්සුන්ට එක පැත්තකින් වස දෙනවා, ජනාධිපතිවරයාට වස කජු දෙනවා.